Welcome back to Tech Visa YouTube channel. ඉතින් අද මම ඔයාලට හරි අපූර්ව වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි මේ Two Storey House එකක් කොහොමද plan එකක් බලාගෙන නිර්මාණය කරන්න කියලා Sketchup වලින්. ඉතින් මම ඔන්න ඔයාලා වෙනුවෙන් ගොඩක් කාලයකට පස්සේ tutorial එකක් කරේ. ඉතින් මේකෙදි ගොඩක් complete විදියට මම මේ house එක ගොඩක් details ඇතුළු නිර්මාණය කරන්න බැලුවා. ඉතින් මෙතනදී ප්‍රශ්න තියෙන්නේ ගොඩක් වෙලා අරගෙන නිර්මාණය කරන්න වෙනවා ගොඩක් details set කරගන්නකොට. එතකොට මේ වීඩියෝ එක හදන්න කියන්නේ මේ වීඩියෝ එක සඳහා මම පැය 3කට වඩා වැඩි කාලයක් වැය කරා. ඉතින් එච්චර කාලයක වීඩියෝ එකක් YouTube එකට දාන එක ප්‍රායෝගික නෑ. ඒ හින්දා මම තීරණය කරා මේ වීඩියෝ එක ටිකක් speed වැඩි කරලා යන ගමන් ඔයාලට මොකද මං කරන්නේ කියලා explain කරන්න. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් බලමු සම්පූර්ණ details ඇතුව කොහොමද මේ two story house එක මම නිර්මාණය කරේ කියලා. ඉතලා මම Sketchup open කරගන්නවා. මතක තියාගන්න මම මෙතනදී පාවිච්චි කරන්න Sketchup 2022 architecture centimeters වලින් තමයි මම මේක හදන්න පටන් ගන්නෙ. වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා මම කියන්න මම පාවිච්චි කරනවා JHS power bar 100 1p tool එක round corner ඒ වගේම instant roof pro කියන plugin එක පාවිච්චි කරනවා ලැටික් මේක මේ වගේ plugins මම මේ වැඩේ සඳහා පාවිච්චි කරනවා ඉස්සෙල්ලා අපි plan එක import කරගමු මතක තියාගන්න මගේ ළඟ තියෙන JPG file එකක් plan එකක් විදියට මෙතනින් මට පොඩි ප්‍රශ්නයක් ආවා මේ plan එක ඇවිල්ලා මේ plan දෙකම එක size එකට තිබ්බේ නැහැ. ඉතින් එතකොට හරි අමාරුයි. මොකද JPG format එකක් සමාන කරගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම කරේ මේ Photoshop open කරලා මේ plan දෙක මම ඉස්සෙල්ලාම align කරගත්තා එක සමාන විදියට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම එක plan එකක් උඩ plan එකක් overlap කරලා මේ විදියට plan එකේ තියෙන details එකකට එකක් overlap කරගන්නවා. ඊළඟට මම එක plan එකක size එක අනිත් එකට වඩා කුඩයි. ඉතින් මම කරපු වැඩේ background එකක් දාලා white background එකක් දාලා plan දෙකෙම ප්‍රමාණ සමාන කරගත්තා. දැන් ඉතින් හරිම ලේසි වැඩක් තියෙන්නේ. ඊට පස්සේ මම මේක quick export කරගත්ත png format එකක් විදියට. ඒක ඇත්තරම වැදගත් වෙන්නේ නැහැ png jpg කියලා. ඊට පස්සේ ඔන්න බලන්න මම plan එක import කරගන්න ඉතින් drag and drop කරලා double click කරනවා. scale කරන්න යන්නේ නැහැ. මොකද එකක් scale කරාට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේවා ටැග් කරගත්තා layout ground layout second floor කියලා. ඊට පස්සේ මම එක group කරගන්නවා. ඉතින් මේ option එක තියෙන්නේ ගොඩක් කාලාට මේ 2022 version එක තමයි මේ වගේ option එකක් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම levels දෙක දැනට ওই විදිහට තියාගන්නවා. මොකද ඉස්සලාම floor plan එකෙන් මම වැඩේ පටන් ගන්න. එතනදී ඉස්සලාම අපි කරන්න ඕනේ මේ floor plan එක ඒකේ තියෙන dimensions වලට අපි equal කරගන්න ඕනේ. ඉතින් ඒකට මම ඉස්සලාම මේ වගේ line එකක් ඇඳ ගන්නවා. line එකක් ඇඳගෙන ඉවරලා මෙතන අර තියෙන meter එක පාවිච්චි කරලා ඊට පස්සේ ස්කේල් එක හරියට හදා ගන්නවා. මේක මම මගේ එක ට්විටරිල් එක කරා අර නිවසක් නිර්මාණය කිරීමේ පළවෙනි වීඩියෝ එකේදී ඔන්න මම link එක දැම්මා. ඒකදී මම සම්පූර්ණ එක ගැන කියලා දෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ වගේ රූලර් එක පාවිච්චි කරලා මෙන්න මගේ මේ හතර කොනට මේ බිත්ති ටික මම මේ විදිහට හදා ගන්නවා. එතකොට මට ලේසි මේ වැඩේ කරන්න. මෙතන මම බිත්ති වල මේ ඝනකම සෙන්ටිමීටර 15ක් විදිහට තමයි ගන්නෙ. ඊට පස්සේ බලන්න හරිම ලේසි මේ විදිහට මට මේක ඇඳ ගන්න පුළුවන්. මම මෙතන සෙන්ටිමීටර 15 කියන ප්‍රමාණයට තමයි මේක හදාගත්තේ. ඔයාලට පුළුවන් මේ දේවල් ටික බොහොම නිදහසේ ඇඳගන්න මේ විදියට. හරි. ඊට පස්සේ මම දොරවල් තියෙන තැනත් මේ විදියටම හදා ගන්නවා. ඉතින් මම එතනදී ටිකක් සැලකිලිමත් වෙනවා. ටිකක් දොරවල් වලට සමාන සයිස් දෙන්න. මොකද එතකොට මට හරි ලේසි එක දොරක් නිර්මාණය කරලා ඒකම තැන් තැන් වලට අරගෙන යන්න පුළුවන්. එතනදී අපි වොෂ්රූම් එකේ දොර ටිකක් උඩාවට නිර්මාණය කරේ. ඒකදී මම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකයි සෙකන්ඩ් ෆ්ලෝ එකේ වොෂ්රූම් දෙකේ දොරවල් සමාන කරා. දැන් මම මේ දෙක මේ ටිකම ඔක්කොම උඩට උස්සනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 200ක් වගේ උස්සන්න. ඊළඟට මම ජනෙල් ටික කට් කරගන්න ඕනේ. ඉතින් ජනෙල් ටික කට් කරගන්න මම කරේ
පල්ලෙහා තියෙන ලේඅවුට් එක පේන්න තියෙන දා මම එක්ස්රේ මෝඩ් එක දාගත්තා. ඉතින් මම වැරදිලා 260ට මම මේක උඩට උස්සලා තියෙන්නේ මම ආපහු 200ක් කරා. ඒක පල්ලෙහාට වෝල් ඔක්කොම ටික ජනේල වුණත් මම මේ සමාන සයිසස් වලින් සමාන ජනේල ඔක්කොම සමාන සයිසස් වලින් තමයි හැදුවේ නිකන් හිතුමනාප ඉරිකැලි ගහන්න කියන මේ විදිහට මම ජනේල පුළුවන් තරම් සමාන වෙන විදිහට සමා කියන්නේ එතකොට අපිට ලේසි එකම එකක් ඩුප්ලිකේට් කරනකොට මේ ජනේල මම පල්ලෙහාට කට් කරනවා සෙන්ටිමීටර් 15ක් බොටම් එකකින් ඉඳන් තියලා මෙතන ජනේලේ සෙන්ටිමීටර් මම හිතන 65ක් මේක සෙන්ටිමීටර් 100යි සෙන්ටිමීටර් 100යි සෙන්ටිමීටර් 100යි 100යි ඔය විදිහට තමයි මම ඒක කට් කරගන්නේ මේක සෙන්ටිමීටර් 65ක් මම හිතන පල්ලෙහාට කට් කරන වොෂරූම් එකේ ජනේලේ ඉතින් වඩ පුළුවන් පුළුවන් ටිකක් ස්ලෝ මෝෂන් දාලා ස්ලෝ කරලා මේ වීඩියෝ එක බලන්න එතකොට මම සයිසස් දෙනෙදි බලා ගන්න පුළුවන් මෙතන මම ප්‍රධාන දොර මම ඩිසයින් කරගන්නවා මේ විදිහට ඔබට බලා ගන්න පුළුවන් පොඩි ඩිසයින් එකක් දානවා ඉතින් මේ දොරවල් ඇත්තම ඩිසයින් කර කර ඉන්න ඕනෙට නෑ ඔයාලට 3D warehouse එකෙන් ගන්න පුළුවන් මෙතනදී මම රවුන්ඩ් කෝණ එක පාවිච්චි කරලා ඩිසයින් එකේ පොඩි ඔෆ්සෙට් මෝඩ් එකක් දෙනවා මෙන්න මේ විදිහට ඊට පස්සේ බලා ගන්න පුළුවන් පුංචි ඉච්චරම ලොකු ඩිසයින් එකක් නෑ මට ලොකු ටයිම් එකක් නැහැ ඩිසයින් කර කර ඉන්න ඊට පස්සේ මේ මම කරේ හෑන්ඩල් එකත් මම නිර්මාණය කරනවා මේ විදිහට ඇත්තටම ටයිම් වේස්ටිං මොකද දොරවල් තියෙන හොයා ගන්න පුළුවන් මේ විදිහට ලොක් එකක් නිර්මාණය කරනවා එච්චරම මේ පර්ෆෙක්ට් නැහැ ලොක් එක යුනාට අර මේ දොර ඉඳන් බලනකොට ඒක එච්චරම මේ චාටර් නැහැ ඉතින් මේ විදිහට ලොක් එකක් පොඩියට මම නිර්මාණය කරගන්නවා ඉතින් සෑහෙන වැදගත් මම පාවිච්චි කරපු ප්ලගින්ස් ලොකු සපෝට් එකක් ආවා ඉතින් මෙතනදී මම මේවාගේ රවුන්ඩ් ඇඳලා ඊට පස්සේ පාවිච්චි කරනවා කර්ව් ලොෆ්ට් කියන ටූල් එක ප්ලගින් එක එකකින් මම මේ විදිහට ඇඳගන්න ඉතින් ඒක ක්‍රම තියෙනවා මේවා හදාගන්න පුළුවන් මම කරන ක්‍රමයටම අවශ්‍ය නැහැ ඔයාලට තියෙන විදිහට මේක කරන්න හරි ඔය විදිහට මම ලොක් එක ඇඳගන්නවා ඊට පස්සේ ඒකම ඩුප්ලිකේට් එකක් අරගෙන ඒක මිරර් කරනවා ඇත්තම කියනනම් JHS power bar එකේ මම ඊට ඉස්සෙල්ලා ටියුටෝරියල් එකක් කරා JHS power bar එක පාවිච්චි කරන විදිය. ওই විදිහට මම ඒ දොර හදා ගන්නවා. ඒක group කරනවා. ඒකට මම wood color එකක් දෙනවා. එතකොට ඒක ලස්සනට එනවා. ඊට පස්සේ metallic look එකක් දෙනවා lock එකට. හරි. ඉතින් මම group කරලා ඒ දොරම අරන් යනවා. ඔන්න බලන්න අර එක sizes හදපුවම තියෙන වාසිය මෙතන පොඩ්ඩක් පොඩි වෙනසක් තිබ්බා. මේ ඒක මම ආපහු adjust කරගත්තා. ඊට පස්සේ මම මේ දොර පොඩ්ඩක් එලියට ඕපන් කරනවා පොඩි වෙනසකටත් එක්ක. හැබැයි මම මෙතන ආපහු දොරවල් හදන්න යන්නේ නැහැ. ඒකට මම පාවිච්චි කරන ඩෝ මේක කියලා ප්ලගින් එකක් තියෙනවා Sketchup වලට. ඒක පාවිච්චි කරනවා. ඒකේ දොරේ දිග පළල උස සහ ගැඹුර දුන්නට පස්සේ අපිට මෙයාගේ දොර එයා ඔටෝම නිර්මාණය කරනවා. ඒකදී ලේයර්ස් වගේක් හදනවා දොර ඕපන් කරන විදිහට අපිට හදා ගන්න පුළුවන් වෙන විදිහට මම ඉතින් ඒ අනවශ්‍ය ලේයර්ස් අයින් කරනවා. ඉතින් වොෂ් රූම් එකේ දොරත් මම කෙලින්ම ඕපන් කරලම තියෙනවා. ඊට පස්සේ මම අනිත් දොරවල් වලටත් මම ඒවා අදාළ විදිහට මිරර් කරලා ඒ දොරවල් ටික තියා ගන්නවා. කාමරේ දොරත් ටිකක් අනිත් දොරවල් වලට වඩා වෙනස්. ඉතින් කාමරේ දොර හදනකොට පොඩි ප්‍රශ්නයක් ආවා. මම දන්නේ නැහැ මොකද්ද අවුල කියලා. කීප සැරයක් හැදුවා. හරි. ඊට පස්සේ හරි ගියා. ඒ දොර ඒකත් මම අදාළ විදිහට හරිම තැනින් තියාගන්න. ඊටටත් මම එකම මෙටීරියල්ස් අරගෙන දෙනවා. ඊට පස්සේ මම ජනේල් නිර්මාණය කරනවා. මෙතනදී මම ලැටික් මේක කියන ප්ලගින් එක තමයි පාවිච්චි කරන්නේ. ලැටික් මේක ප්ලගින් එකෙන් අපිට හරිම ලේසියෙන් ජනේල් වගේ දේවල් නිර්මාණය කරන්න පුළුවන්. තව ප්ලගින්ස් තියෙනවා. මේ විදිහට ලැටික් මේක එකකින් මම කොන්න වගේ ග්ලාස් ඔක්කොම මෙටීරියල්ස් දීලා අපිට ජනේල් ටික නිර්මාණය කරන්න පුළුවන්. ඒ ජනේලෙම මම අනිත් තැන් වලට ඩුප්ලිකේට් කරනවා. බෙඩරූම් එක තියෙන ජනේල ටිකක් වෙනස් විදිහට නිර්මාණය කරන්න හිතුවා. ඒක ලැටික් මේක පාවිච්චි කරන්න නැතුව ඕනනම් වඩ ලැටික් මේක පාවිච්චි කරලා බොහොම සිම්පල් ජනේලයක් නිර්මාණය කරන්න පුළුවන්. මෙතනදී මම අර මේ ජනේල වටේ පොඩි ෆ්‍රේම් එකක් වගේ හදන්න ට්‍රයි කරා. ඉතින් මම කීප සැරයක් ට්‍රයි කරා හොඳ ඩිසයින් එකක් ෆ්‍රේම් එකට ලබා දෙන්න. ඉතින් මේ විදිහට මම ඇඳගත්තා කීප සැරයක්. අච්චරම සාර්ථක වුණේ නැහැ. මේ වැඩේට කරන්න පුළුවන් හොඳ තව ප්ලගින් එකක් තියෙනවා ප්‍රොෆයිල් බිල්ඩ් කියලා. ඉතින් මම ප්‍රොෆයිල් බිල්ඩ් එක ට්‍රයි කරලා මම පස්සේ හිතුවා ප්‍රොෆයිල් බිල්ඩ් එකෙන් කරන්න නැතුව කෙලිම ඔයාට මේක මම හදලා පෙන්වන්නම් කියලා. ඉතින් මේ විදිහට මම ෆ්‍රේම් එකක් නිර්මාණය කරනවා ජනේලේ වටා. පොඩ මෙතනදී මම
පාවිච්චි කරන්නේ ෆලෝමි ටූල් එක ෆලෝමි ටූල් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපි අර හදාගත්තු සයිට් කට් එක එහෙමම ෆ්‍රේම් එකක් විදියට අටේට අරගෙන යන්න ඉතින් මම කීප සැරයක් මේක try කරා මෙතන මෙතන මම චොර කරගත්තු සීන් එකකුත් තියෙනවා ඊට පස්සේ මම කොහොම හරි හදලා හදලා මම ඒ ටික කොහොම හරි ගොඩ දාගත්තා ඉතින් මම ඒක ඇල්ල යවන්නම් ඒක අවශ්‍යයි බලාගන්න පුළුවන් ෆ්‍රේම් එකේ සයිඩ් view එක ඊට පස්සේ මම ඒක යවන්න ඕන ෆ්‍රේම් එකේ අර වටේ ලයින් එක සිලෙක්ට් කරගන්නවා මේ විදිහට ඊට පස්සේ follow me tool එක අරගෙන මේ face එකට තිබ්බට පස්සේ ඒක මේ විදිහට ලස්සන ෆ්‍රේම් එකක් වගේ හැදෙනවා ඊට පස්සේ මෙතනදී මම ලැටික් එක ආයේ පාවිච්චි කරනවා glasses ටික හදාගන්න මේ විදිහට හරි දැන් මට අවශ්‍ය වෙනවා මෙතෙන්ට මේ ලබා දෙන්න curtain එකක් ජනේලෙට ඉතින් curtain එකත් මම නිර්මාණය කරගන්නවා මේ දේවල් ඔයාලට ඕනනම් Sketchup warehouse එකෙන් 3D warehouse එකෙන් ගන්න පුළුවන් ඒ වුණාට මම මෙතනදී කොහොමද ඒක කරන්නේ කියලා පෙන්නන්නත් එක්ක මම හිතුව හදන්න ඉතින් මම මේ ඉස්සෙල්ලාම අර මේ එක curtain එකේ රෙද්ද නිර්මාණය කරගන්න රෙද්දෙත් side view එක මම මේ විදිහට හැඳ ගන්නවා line එකක් විදිහට ඊට පස්සේ ඒක මම අපව duplicate කරලා JHS power bar tool එකේ තියෙන plugin එකක් يعني option එකක් පාවිච්චි කරලා මම මේ විදිහට ඒක extrude කරගන්නවා ඒක ටිකක් curtain එකක් වගේ shape එකක් ආවා ඉතින් වැඩි details මම එතන දෙන්න යන්නේ නැහැ මෙන්න මේ වගේ තමයි මම හදාගත්තේ ඒක මම duplicate කරලා ඊට පස්සේ පොඩ්ඩක් එහාට මෙහාට කරලා curtain එක අර open වෙලා තියෙනවා වගේ පෙන්වන්න ඒක මම හදාගන්නවා ඊට පස්සේ මම මේ ජනේලෙම සම්පූර්ණයෙන් group කරන curtain එකත් එක්ක ඊට පස්සේ ඒක මම එහා පැත්තට duplicate කරගන්නවා ඊට පස්සේ මේ ජනේලේ curtain එක නැතුව මම ඒක සම්පූර්ණ මේ අරගෙන යනවා kitchen එකට මෙතනදී මම නැවත ලැටික් මේකක පාවිච්චි කරලා kitchen එකේ තියෙන ජනේලේ නැවත හදා ගන්නවා ඊට පස්සේ මම එනවා living room එකට ඒකේ මම ජනේලය අර කලින් ජනේලයක්ම duplicate කරලා ගන්නවා මේ විදිහට මම curtain ටික adjust කර ගන්නවා හරි ඊළඟට මෙතනත් මම ලැටික් මේකක පාවිච්චි කරලා තව ජනේලයක් හදා ගන්නවා ටිකක් වෙනස් විදියට ඒකේ width එකයි depth එක size ඔක්කොම මම පොඩ්ඩක් උඩා කර ගන්නවා ජනේල පොඩ්ඩක් මුංජි හින්දා washroom එකෙත් මම ජනේල මේ විදියට නිර්මාණය කර ගන්නවා ඊළඟට අපි හැරෙමු kitchen එක පැත්තට kitchen එකේ ගොඩක් දේවල් තියෙනවා හදන්න මෙතනදී මම pantry cupboard මම design කරන්න පටන් ගන්නවා මේ විදියට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 80ක් වගේ උසකට මම එක පල්ලෙහා කොටස හදා ගන්නවා ඊට පස්සේ cupboards වල දොරවල් ටික මම අපහු වෙනම ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට නිකන් බොරුවට අර cupboards ඇතුළට hole හදන්න යන්න එපා ඒකෙන් මේක ගොඩක් complex වෙන්න පුළුවන් එහෙනම් බොහොම සරල විදිහට මේ විදිහට ඇඳ ගන්න handle ටිකත් මම බොහොම සරල විදිහට ඇඳ ගන්නවා ලොකු details දෙන්න යන්නේ නැහැ මෙතනදී මම kitchen එකේ හරියටම ඉස්සරහ ඉඳන් මට බලන්න ඕනේ kitchen එක දිහා එතකොට මට හරියටම align කරගන්න පුළුවන් ඉතින් එතනදී ප්‍රශ්නයක් තියෙනවා මොකද මේ ඔක්කොම නිර්මාණය වෙන ගේ ඇතුලේ හරිද නිවස ඇතුලේ ඉතින් ඒ දේවල් මග හැරලා හොඳට ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් section cut එකක් දාගන්න පුළුවන් මෙන්න මේ tool එක පාවිච්චි කරලා මෙන්න මෙතන එතකොට ඔයාලට පුළුවන් design එකට හානියක් නොවන විදිහට ඒ දේවල් ටික හදාගන්න දැන් බලන්න හරියටම කෙලින් බලාගෙන ඔයාලට පුළුවන් kitchen එක මේ දේවල් ටික හදාගන්න මම එකටත් material set කරනවා metal colors wood ඒවා තිබ බොහොම primitive දේවල් මේ විදිහට එකම දේ duplicate කරගෙන ඔයාලට පුළුවන් මේ දේවල් ටික හදාගන්න දැන් ඒවයි line කරගන්නවා ඒ දොරක්ම මම අනිත් පැත්තට අරන් යනවා ඒකත් මම දොරවල් දෙකක් වගේ තමයි එතන තියන්න පුළුවන් ඉතින් මේ විදිහට මම ඒ දෙක scale කරගන්නවා හැබැයි handle මම scale කරන්න යන්නේ නැහැ handle ටික මම වෙනම අරගෙන යනවා එතෙන් වලට හරි ඊට පස්සේ මම මේ දේවල් උත් ලයින් කරගන්නවා හරි ඒ විදිහට මම ඔන්න pantry cupboard එකේ පහළ කොටස නිර්මාණය කරගන්නවා ඊළඟට මම මෙතන pantry cupboard වල උඩ කොටස නිර්මාණය කරන්න යනවා ඉතින් එතනදී මම ඔක්කොම එක කොට යුනිට් එකක් විදිහට design කරන්න කියලා පස්සේ තීරණය කරනවා cupboards වෙන වෙනම design කරලා පස්සේ එකට අමුණන්න යුනිට් විදිහට يعني එකම එකක මොඩියුල් විදියට ඉතින් මෙතනදී මම design කීපයකට මේවා නිර්මාණය කරනවා එකක shelf දෙකක් අනිත් එකේ එක shelf එකක් තව එක තනි shelf එකක් ටිකක් ලොකුවට ඒ වගේ
මෙතනදී මම දොර නිර්මාණය කරගන්නවා ඇතුළේ පේන විදිහට ග්ලාස් එකක් දාලා ඉස්සලම් මම ෆ්‍රේම් එක හදාගන්නවා ඊට පස්සේ මම ග්ලාස් එක නිර්මාණය කරගන්නවා ඒකට ග්ලාස් මැටීරියල් එක දෙනවා ඊළඟට මම අර පල්ලෙහා පාවිච්චි කරපු හැන්ඩල් එකක්ම දෙනවා ඒකේ ප්‍රමාණය ටුට්ටක් වෙනස් කරනවා පොඩ්ඩක් ස්කේල් කරලා මෙන්න මේ විදිහට ඉතින් හරි ඇලයින් කරගන්නවා කබඩ් ඔක්කොගෙම මේ දොරවල් ටික දාගන්නවා ඊට පස්සේ ඔක්කොම ගෲප් කරලා මම මේක උඩට උස්සනවා අපි ඊට පස්සේ කිචන් එකේ තව ඩීටේල් සෙට් කරමු මට මේකට ෆ්‍රිජ් එකක් ඒ වගේම කුකර් එකක් ඇඩ් කරන්න ඕනේ ඉතින් මම ඒකට යන්නේ 3D warehouse එකට මම මුලින් ඉඳන් ෆ්‍රිජ් එකක් ඩීටේල්ස් දාලා ඇඩ් කරන්න යන්නේ හදන්න යන්නේ නැහැ මේ වගේ මම 3D warehouse එකට ගිහිල්ලා ෆ්‍රිජ් කියලා ටයිප් කරලා මොඩල්ස් වලින් හොඳ මේ කිචන් එකට ගැලපෙන මොඩර්න් ෆ්‍රිජ් එකක් මේ විදිහට තෝරගන්නවා ඊට පස්සේ මම මේක টপ view එකට ගිහිල්ලා මම මේ විදිහට කිචන් එකට අවශ්‍ය විදිහට මේක හදාගන්නවා මෙන්න මේ විදිහට ඊට පස්සේ ඒ වැඩේම කරන කුකර් එකක් මම හොයනවා ගිහිල්ලා මෙතනදී මම පල්ලේ හැටනකොට මට හොඳ කුකර් එකක් සෙට් වුණා මෙන්න මේ කුකර් එක මම එකක් දාගන්නවා ඊට පස්සේ ආ දන්නවා මොඩර්න් හවුස් වල කුකර් එකේ අර ෆයර් වුණාට පස්සේ එන ඒකේ දුම එළියට යන්න එක්සෝස් ෆෑන් එකක් තියෙනවා ඉතින් ඒක මම මේ විදිහට හදාගන්නවා ඊළඟට අපි යමු බාත්รูම් පැත්තට බාත්รูම් එකේ අවශ්‍ය කම්පෝනන්ට්ස් ටික මම කලින් හොයාගෙන තියාගත්ත 3D warehouse එකෙන් අරගෙන ඉතින් ඒ කොටස් ටික මම හරියටම බාත්รูම් එකට සෙට් කරගන්නවා මෙන්න මේ විදිහට අවශ්‍ය කරන ෂවර්ස් කොමඩ් එක ඒ වගේ දේවල් මිරර් එක සහ සින්ක් එක ඒ දේවල් ටික මම ලස්සන්ට සමන බාත්รูම් එකට අවශ්‍ය කරන දේවල් ටික ඒ විදිහට මම ඇඩ් කරගන්නවා දැන් අපි යමු කිචන් එකේ සින්ක් එක මට හදන්න අමතකුණා සින්ක් එකත් අපි හදාගමු මෙතනදී මම සින්ක් එක එන්න ඕන ඒරියාක ඉස්සලා මම මේ විදිහට ඇඳ ගන්නවා රෙක්ටැන්ගල් ටූල් එකෙන් ඊට පස්සේ මම කරන්නේ මේක ඇතුළට සම්පූර්ණ විවරයක් නිර්මාණය කරගන්නවා මොකද සින්ක් එක ඇතුළට යන නිසා මෙතනදී මම මුලින් අත්හදා බලපු ක්‍රමයේ වැරදුණා මෙතනදී මම කරේ සින්ක් එක පල්ලෙහාට ගෙනිහිල්ලා කට් කරලා ඉවර වෙලා ඊට පස්සේ පල්ලෙහා තියෙන ලයින්ස් ආපහු මම ෆේස් එකක් හදලා පල්ලෙහාට ගෙනෙන්න ට්‍රයි කරා. එතකොට වාට පේනවා හරි මැද්දෙන් අලුත් ලයින් වගේක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේව කරදරයි මොකද මට සින්ක් එක ඇතුළට ගෙනිච්චට පස්සේ වටේ හොඳ කර්ව් කරලා අර සින්ක් එකේ තියෙනවනේ වටේ කර්ව් වෙච්ච ගතියක් ඒක ගන්න අවශ්‍යයි. ඉතින් මම කරේ අලුතෙන්ම සම්පූර්ණයෙන් ඇතුළේ තියෙන ඔක්කොම දේවල් ටික ඩිලීට් කරලා මේ වගේ අලුතෙන්ම නිර්මාණය කරා උඩින්දන් ෆේස් එකක්. ඊට පස්සේ ඒ ටික මම පල්ලෙහාට අරන් ගියා. ඊළඟට මම උඩින්දන් සින්ක් හෝල් එක ටික හරි මැද්ද කියලා හිතන තැනක් මම ලොකුවට ඩීටේල්ස් හරියටම අරගන්න ගියා. ඉතින් මේ විදිහට මම මගේ ඇහි ප්‍රමාණයට හරියන විදිහට මම මේ විදිහට සාමාන්‍ය සින්ක් හෝල් එකක් හදාගත්තා. ඊළඟට මේ මම සින්ක් එකේ වටේ කර්ව් ගතියක් දෙන්න රවුන්ඩ් කෝනර් කියන ටූල් එක පාවිච්චි කරනවා. මේ විදිහට වටේ තියෙන රවුන්ඩ් වෙන්න ඕන ලයින් ටික ඔක්කොම මම සීලෙක්ට් කරලා ඉවර වෙලා අපිට පුළුවන් රවුන්ඩ් කෝනර් ටූල් එකෙන් එකේ අර කර්ව් ෂේප් එක ලස්සනට හදාගන්න. ඉතින් මේ දේවල් ටික ඔය විදිහට හදාගන්න ගමන් ඊට පස්සේ මෙතෙන්ට ටැප් එකක් මම ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඒක මම නිර්මාණය කරන්න යන්නේ නැහැ. මම ඉස්සලා මේ ප්‍රොජෙක්ට් එක සේව් කරගන්නවා. මෙච්චරම සේව් කරලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මම යනවා 3D warehouse එකට ගිහලා ටැප් කියලා ටයිප් කරලා මොඩල්ස් යටතේ මම මේ වැඩේට හරියන ටැප් එකක් සෙට් කරගන්නවා. මම හිතන ටැප් එකේ තිබ්බ ඒ හොඳ ග්ලොසි ලුක් එක හොඳ මැටීරියල් එකක් කියලා මම දාන සින්ක් එකට නමුත් ඒ මැටීරියල් එක සෙට් වෙන්නේ නැහැ. ඊට පස්සේ Sketchup වල තියෙන ඩිෆෝල්ට් මැටීරියල් එකක් මම සින්ක් එකට ඇඩ් කරගන්නවා. දැන් මම සෙක්ෂන් කට් එක අයින් කරලා දානවා. අනවශ්‍ය ලයින් ඔක්කොම අයින් කරනවා. ඊළඟට මම යන්නේ පිලර්ස් ටික නිර්මාණය කරගන්න. ඉතින් මං අදාළ පිලර්ස් ටික මේ විදිහට ඇඳ ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඇතැම් අවස්ථාවල මේ ඉස්සෙල්ලාම පිලර්ස් තමයි කියන්නේ කණු තමයි නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ තමයි බිත්ති ඒ විදිහට නිර්මාණය කරන්නේ. ඉතින් මම මෙතනදී මේ ප්ලෑන් එකේදී මම ඉස්සෙල්ලාම ගේ පල්ලෙහා කොටස සෑහෙන හදලා ඉවරුනාට පස්සේ තමයි පිලර්ස් නිර්මාණය කරන්නේ. මේ ප්ලෑන් එකේ මට අඩුවක් තේරෙනවා. ඒ තමයි මේ පිලර්ස් එන්න ඕන තැන්වල පිලර්ස් අඩුවක් තියනවා කියලා හිතනවා මට ප්ලෑන් එකේ. ඉතින් මම ඒ හින්දා මං හිතලම මේ තැන් වලට එන්න ඕනේ කියලා හිතලා දානවා කණු ටිකක්. දැන් මම පල්ලෙ හතට්ටුව හදලා ඉවරයිනේ. ඉතින් තව තියෙනවා දේවල් ටිකක් ඇඩ් කරන්න. හැමෝටම බොහෝ දුරට හදලා ඉවරයි. ඉතින් ඒ හින්දා මම දැන් පල්ලෙ හතට්ටුවේ තියෙන හැම කොම්පෝනන්ට් එකක්ම මම ටැග් කරගන්නවා. ඉතින් මේ ටැග් කරාට පස්සේ මට හරි ලේසි මේ දේවල් අවශ්‍ය වෙලාවට හයිඩ් කරගන්න පුළුවන්.
අවශ්‍යලාට view කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඔක්කොම components එක ගොඩේ තිබ්බොත් හරි අමාරුයි මේක හදන්න. මොකද මේ මේක ඇවිල්ලා තට්ටු දෙකේ ගයක්. එතකොට මේවා මේවා components ගොඩක් තියෙනවා, object ගොඩක් තියෙනවා. එතකොට හරි complex තැනක් තමයි මේ අපි නිර්මාණය කරන්නේ. එහෙනම් මම හැම එකක්ම හොඳට organize කරගන්නවා. අපි මම පළවෙනි තට්ටුව flow 1 කියලා වෙනම folder එකක් නිර්මාණය කරලා ඔයාලා බලා ගන්න පුළුවන් tags window එකේ වෙනම folder එකක් නිර්මාණය කරගන්නවා. පොදුවේ pillars එතකොට roof වගේ දේවල් මම පොදුවේ ඒවා main group එක කියන්නේ flow 1 කියන group එකකින් එළියෙන් තියනවා. ඊළඟට අපි යන්නේ අලුත් challenge එකකට. ඒ තමයි stairs ටික නිර්මාණය කර ගැනීම. ඒක ටිකක් විතර complex පොඩි tricky දේවල් ටිකක් තියෙනවා කරන්න. ඊට ඉස්සෙල්ලා මම මේ මම හදාගත්තු දැනට තියෙන wall එකම duplicate කරලා උඩට ගන්නවා. ඒකෙදි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට පේනවා දැන් දොරවල් ජනේල් ඔක්කොම හරියටම සෙන්ටිමීටර් 200ක උඩ අප් ලෙවල් එකට තමයි align වෙලා තියෙන්නේ. එතන ඉඳන් මට බිත්තිය ටිකක් උඩට උස්සන්න ඕනේ. ඉතින් ඒකට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි පල්ලෙහා ඉඳන් බිත්තිය උඩට ගෙනිහිල්ලා උඩ ඉඳන් ඔක්කොම මම හදාගෙන තිබ්බ අර කට්ස් ටික ඔක්කොම අයින් කරලා ඉවරලා සම්පූර්ණ ඒ ටික මම ක්ලෝස් කරලා ඉවරලා මෙන්න මේ විදිහට මම උඩින් කම්ප්ලීට් කරගන්නවා බිත්තියක්. එතකොට අර දොරවල් වල අවසාන end එකේ ඉඳන් ආයෙ අලුතෙන් මට බිත්තියක් මම නිර්මාණය කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම සෙන්ටිමීටර් 60ක් විතර උඩට උස්සනවා. එතකොට මේක තමයි බිත්ති වල උපරිම උස. ඒ කියන්නේ උඩ තට්ටුව පටන් ගන්න ස්ථානය. එහෙනම් උඩ තට්ටුව පටන් ගන්න ස්ථානය වෙනකන් තමයි අපි පඩිපෙළ නිර්මාණය කරන්නේ. ඒ හින්දා මේ කොටස අනිවාර්යෙන් වැදගත් වෙනවා පඩිපෙළ නිර්මාණය කර ගැනීමට පෙර. ඉතින් මම පඩිපෙළ නිර්මාණය කරගන්න මම මේ වගේ එක පඩියක් ඇඳ ගන්නවා. හොඳට බලාගින් මම කොහොමද පඩිපෙල් නිර්මාණය කරන්න කියලා. මම සෙන්ටිමීටර් 25ක් විතර එක පඩියක් උඩට උස්සනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදියට ඒ එකම පඩිය ඩුප්ලිකේට් කරනවා උඩට යනකම්. මෙන්න මේ විදියට. හරි. දැන් මට බලා ගන්න පුළුවන් කොහොමද මේ දේවල් ටික වෙන්නේ කියලා. මෙතන මට හරි අමාරු කියලා දෙන්න කොහොමද පඩිපෙල එන්නේ කියලා. ප්ලගින්ස් එහෙම තියෙනවා පඩිපෙලව නිර්මාණය කරන්න පාවිච්චි කරන. ඒ වුණාට මම මෙතන ඔක්කොම මැනුවල් තමයි මෙතන හදන්න පටන් ගත්තේ. මෙතන මට මේ සයිඩ් එකේ තියෙන බිත්ති ටික කරදරයි. එහෙනම් මම ඒක හයිඩ් කරලා දානවා. ඒ බිත්තියෙන් ඉඳන් ඔන්න ওই විදිහට මම පළවෙනි පඩිපෙලවල් ටික මම නිර්මාණය කර ගන්නවා. දැන් ඊළඟ පඩිපෙලවල් සෙට් එක මෙන්න මේ විදිහට මම අරන් යනවා උඩට. තව පඩිපෙලක් අරන් යනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් බිත්ති ටික මම ආපහු ලෙවල් කරනවා. ඔන්න දැන් අපි පල්ලෙහා ඉඳන් උඩ තට්ටුවට පඩිපෙලවල් ටික අරගෙන ගියා. ඊට පස්සේ මම මේ පඩිපෙලේ අර පල්ලෙහා ටිකක් ඩිසයින් එක නිකන් කොටු කොටු එක නිකන් ස්වභාවික නැහැ. ඒක පොඩ්ඩක් මම එතන හදා ගන්නවා. දැන් ඔයාලට තේරෙනව නේද මේ මම ගොඩාක් මේ ටැග්ස් වලින් අනවශ්‍ය දේවල් හයිඩ් කරලා බොහොම පහසුවෙන් මට අවශ්‍ය තැන් වලට ළඟා වෙනවා මේ ඩිසයින් එක හදනකොට. ඉතින් ඒකයි මම කිව්වේ මුලින් ඉඳන්ම හොඳට ඕගනයිස් කරගන්න. එතකොට මේවා කිසි කරදරයක් නැතුව අපිට මේ දේවල් හදන්න පුළුවන්. පේන්න තියෙන අනවශ්‍ය ලයින්ස් ටික ඔක්කොම මම මේ විදිහට රිමූව් කරගන්නවා. දැන් අපි මේකේ තියෙන අර ලෝහ වැට නිර්මාණය කරන්න යන්න. බලන්න මම මේ වැට නිර්මාණය කිරීමේදී පාවිච්චි කරන්නේ ඉස්සෙල්ලාම ලයින්ස්. මම මුලින් ඉඳන්ම බොක්ස් ඇඳගෙන එහෙම දඟලන්නේ යන්නේ නැහැ. මේ බලන්න ඊට පස්සේ මම මෙතන වැටවල් දෙකම එකට සම්බන්ධ කිරීම සඳහා පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ සෙන්ටිමීටර් 70ක් හෝ 80ක් උඩට මම මේක උඩට උස්සනවා. ඉතින් මම පල්ලෙහා ලයින් එක ඩිලීට් කරන්න යන්නේ නැහැ. පල්ලෙහා ලයින් එක තියාගන්නවා. ඒක අපිට ඉස්සරහට වැදගත් වෙනවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ ලයින් වැට පොළවට සම්බන්ධන කොටසත් මම මේ විදිහට ඇඳ ගන්නවා. පල්ලෙහත් එහෙමයි. හරි. ඒ කොටස ඉවරයි. ඊට පස්සේ මම ඒක ගෲප් කරගන්නවා. ඊට පස්සේ වට මෙටල් බාර් එක නිර්මාණය කරගන්න වට පුළුවන් ඕනනම් කොටුවක් ඇඳලා ෆලෝ මී ටූල් එක පාවිච්චි කරලා ලයින් එක දිගේ ෆලෝ කරගෙන යන්න. ඒ වුණාට මම පාවිච්චි කරන JHS පවර් බාර් එකේ තියෙන ටූල් එකක් එක්ස්ට්‍රූ ටූල් එකක් ඒක මම පාවිච්චි කරනවා. ඒකදී ලයින් එක සිලෙක්ට් කරලා ඉවරලා ඒ කොට යන බොක්ස් එකේ බොක්ස් කියන්නේ බාර් එකේ දිග පල්ල දෙන්න තියෙන්නේ. ඉතින් මම ඒක ඇඳගත්තා. ඊළඟට මම අර කුඩා බාර් කීපයක් මම ඇඳ ගන්නවා මේ විදිහට. ඒකත් පොඩි ඩිසයින් එකකට මම තියන්න නිකන් තියාගෙන යන්නේ නැහැ හැමතැනම. එහෙම තිබ්බම කැතයි. මේ විදිහට මම හරියටම සෙන්ටර් කරගෙන අවශ්‍ය විදිහට ප්ලේස් කර ගන්නවා. ඉතින් බලන්න මේක වෙනම ඉගෙන ගන්න ඕන දෙයක්. පඩිවල නිර්මාණය කරනවා කියන්නේ මේ පඩිවල එක ඩිසයින් జాතියක් විතරයි. තව ඩිසයින්ස් එක එක జాතියකට පඩිවල නිර්මාණය කරගන්න පුළුවන්. කොටු වෙනුවට රවුන්ඩ් විදියට සුදු යකඩ
යන වැටවල් තියෙනවා කියන්නේ මේවා තියෙනවා ඒ වගේම ප්ලගින්ස් තියෙනවා දැන් මම ඔයාලට කියවනේ පල්ලෙහා අර එක ලයින් එකක් ඉතුරු කරන්න කියලා දැන් ඔන්න මේ වැඩින් මේ ලයින් එකෙන් අපි වැඩක් ගන්න යන්නේ මේ ලයින් එක මම ඩුප්ලිකේට් කරගන්නවා උඩට මේ විදියට සෙන්ටිමීටර් 10ක් උඩට සෙන්ටිමීටර් 50ක් උඩට ඊට පස්සේ මම මේ සම්පූර්ණ හෙඩ් කොටස ඩිවයිඩ් කරනවා නමුත් මම ඒ වෙනුවට ආයි පොඩි වැරද්දක් කරා එතන මම මේ අනවශ්‍ය ලයින්ස් දින මට මේ ලයින්ස් ඔක්කොම වෙනම ඩිලීට් කරන්න ඕනේ ඉතින් මේ ලයින්ස් ටික මම ආපහු මේ විදියට තව ලයින් එකකින් ඇඳ ගන්න ඔයාලට තේරෙයිම මොකද කරන්න කියලා මේ විදියට කට් කර ගන්න අනවශ්‍ය කොටස් ටික අපිට බලා ගන්න පුළුවන් මම කොතනද කට් කරන්න කියලා හරි ඊට පස්සේ මම පහළ සහ ඉහළ ලයින් ඔක්කොම සිලෙක්ට් කරගෙන මේක උඩට අරගෙන යනවා ඩුප්ලිකේට් කරගන්නවා මෙන්න මේ විදියට ඉතින් මේ ලයින්ස් වෙනුවට දැන් මේවා අපි පුංචි ටියුබ්ස් වගේ හදාගමු ඒකට මම පාවිච්චි කරන්නේ JHS power bar එකේම ටූල් එකක් එතින්දි මම segments අඩු විදියට තමයි හදාගන්නේ මොකද මෙතන ගොඩක් details තියෙනවා අනවශ්‍ය දේවල් එකට ඇඩ් කරන්න යන්නේ නැහැ ඊට පස්සේ රවුන්ඩ් කෝන එකෙන් මේ විදියට පොඩි රවුන්ඩ් ෂේප් එකක් දෙනවා අපේ ප්‍රධාන metal bar එකට ඒක ගොඩක් ලස්සනයි ඊට පස්සේ මම කලර් එක දෙනවා නිකන් කොටම dark color එක මෙන්න මේ විදියට හරි ඒ විදියට අපි ඔන්න පල්ලෙහා වැට නිර්මාණය කරගන්නවා ඊළඟට මම කරන්නේ උඩ තට්ටුවේ ෆ්ලෝ එක නිර්මාණය කර ගැනීම ඉතින් එතනදි මම මෙන්න මේ විදියට පොඩි box එකක් ඇඳගෙන ඒක මම හැම තැනටම අරගෙන යනවා පඩිපෙළ නැගගෙන එන කොටස සහ ඊළට සම්බන්ධ වෙන කොටස මෙන්න මේවාගේ L shape එක පඩිපෙළ වගේම සමගාමී විතර cut කරලා දානවා ඊට පස්සේ මම පිලර්ස් එහෙම ආපහු adjust කරගන්නවා අලුත් ground level එකට second floor එකේ තියෙන ඊළඟට මම කළේ දෙවෙනි තට්ටුව නිර්මාණය කරන්න. ඒකට ඔයාලා දන්නවා දෙවෙනි තට්ටුවේ layout එක අවශ්‍ය වෙනවා. ඒක මම ඉස්සෙල්ලා layout එක ගන්නට තියාගත්ත මේ විදිහට. මේ විදිහට top view එක අරගෙන x-ray mode එක දාලා පල්ලෙහා මම ඉස්සෙල්ලා කියන්න අමතකුණා layout එක හදනකොට මම ඒ layout එකෙම copy එකක් මේ විදිහට තියාගත්ත ඒකේ lines ටික විතරක් ඒක මම මෙතෙන්ට copy කරලා අරගන්නවා. ඒ වගේම මම දෙවෙනි තට්ටුවේ layout එක පොඩ්ඩක් open කරගන්නවා කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ මම කලින් කරා වගේම තමයි ලොකු දෙයක් නැහැ. අනවශ්‍ය බිත්ති තියෙනවා මෙතන උඩ තට්ටුවට එනකොට ඒ බිත්ති ටික මම අයින් කරලා දානවා. ඊට පස්සේ කරන්නේ කලින් වගේමයි දොරවල් තියෙන තැන්, ජනේල් තියෙන තැන් ආපහු මුල ඉඳන්ම කපා ගන්න ඕනේ. ඒ වගේමයි මම අලුතෙන් අලුත් ටැග්ස් ටිකක් පාවිච්චි කරනවා සෙකන්ඩ් ෆ්ලෝ එකට. මොකද මට ඕනේ තට්ටු දෙක වෙන වෙනම නිර්මාණය කරන්න. එතකොට මට අවශ්‍ය විදියට ඒවා හයිට් කරගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම එන්න ඕන බිත්ති ටික හදාගත්තට පස්සේ ඇතුලේ බිත්ති ටික හදාගන්නවා. ඉතින් එතනදී දොරවල් කැපෙන්න ඕන තැන් ඔක්කොම මම මේ විදියට හදාගන්නවා. අමතක කරන්න එපා මේ බිත්ති වල උස සෙන්ටිමීටර් 200ක් උසර තමයි මම ගත්තේ. ඒ වගේම බිත්ති වල ගණකම කලින් වගේමයි සෙන්ටිමීටර් 15ක් උඩට. ඊට පස්සේ මම මේකේ පුෂ් පූල් එකෙන් පුෂ් පූල් ටූල් එකෙන් වඩ පුළුවන් මේ විදියට බිත්ති ටික සම්පූර්ණයෙන්ම අවශ්‍ය විදියට අරගෙන යන්න. ඉතින් මෙතන මම පොඩ්ඩක් ඇලයින් කරගන්නවා හරියටම ස්ටෙයර්ස් වල ඉඳන් එන වෝල් එකත් එක්කම යන විදියට මම මේ බිත්ති ටික අරන් යනවා. ඉතින් මේක පොඩ්ඩක් පුරුදු වුණාම හරි ලේසි පුෂ් පූල් ටූල් එක පාවිච්චි කරලා එකම බිත්ති එක්ස්ක්ලූඩ් කරගෙන කොපි කරගෙන යන්න තියෙන්නේ. මේ විදියට මෙතනදී ඔයා worry වෙන්න යන්න එපා දොරවල් එන්න ඕනේ කොතනද ජනෙල් එන්න ඕනේ කොතනද කියලා. ඉස්සලා බිත්ති ටික නිර්මාණය කරගන්න. බිත්ති ටික නිර්මාණය කරලා ඉවරනාට පස්සේ අවශ්‍ය තැන් කට් කරගන්න ඔයාලට පුළුවන්. මේක තමයි ලේසිම දේ. නැත්තම් මේ වැඩේ ගොඩාක් සංකීර්ණ කරගෙන ගොඩාක් අමාරු වෙනවා ඔයාට. මම ඒකෙම කොපියක් තියාගන්න. මොකද දොරවල් ටික හදලා ඉවරනාට පස්සේ බිත්ති ටික උඩට උස්සන්න අවශ්‍යයි. එතනදී මට ඒක ඒ කොපි එක අවශ්‍ය වෙනවා. දැන් මම දොරවල් නිර්මාණය කරගන්න යන්නේ. ඉතින් ඒවට අවශ්‍ය කට් එක මම කපනවා මේ විදියට. මතක තියාගන්න මම මේ විදිහේ දොරවල් හදනකොට මම පල්ලෙහා දොරවල් වල සයිස් එකට සමාන වෙන විදියට තමයි හදන්නේ. ඒ දොරවල් වල ඩයිමෙන්ෂන්ස් මම මේ විදියට ගිහිල්ලා අරගන්නවා ගේ ඇතුළට ගිහිල්ලා. එතනදී මට පුළුවන් ඒ දොරම කොපි කරලා ආපහු උඩට අරගන්න. එතකොට අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන් දොරවල් වෙනම නිර්මාණය කරගන්න යන.
මං ෆස් ෆ්ලෝ එක සම්පූර්ණයෙන් හයිට් කරලා දානවා නැත්නම් මම මකනකොට මොන හරි වෙනකොට ඒ ෆ්ලෝ එකේ දේවලුත් නැකෙන්න පුළුවන් ඒ හින්දා හරි කණු ටිකත් මං ආපහු උඩට උස්ස ගන්නවා හරි ඉතින් ওই විදිහ තමයි පළවෙනි ෆ්ලෝ එක විදිහටම ජනේල් ටික මං මේ විදිහට ඇඳ ගන්නවා එතනදිත් මම පල්ලෙහා තියෙන ජනේල් වල සයිස් එකටම මම ඇඳ ගන්න උත්සාහ කරනවා මොකද එතකොට ඒ ජනේල්ෙම මට මෙතෙන්ට කෝපි කරලා ගන්න පුළුවන් නැවතත් කලින් වගේමයි අපි මේ වෙනකොට ජනේල් ඔක්කොම නිර්මාණය කරගෙන තියෙන්නේ ඉතින් ඒ ජනේල් අවශ්‍ය තැන් වලට මේ විදිහට අපහු සෙට් කර ගන්නවා දෙවෙනි තට්ටුවෙත් ඉතින් ඒ විදිහට පල්ලෙහා තට්ටුවෙන් අරගත්තු දොරවල් පවා මම උඩ තට්ටුවට සෙට් කර ගන්නවා මොකද එකම දොරවල් තමයි හැමදෙස්සම මෙතන ආය ආය රිපීට් වෙන ඉතින් ආපහු ආපහු මුලින් ඉඳන් හදන්න යන්න ඕනේ නැහැ පල්ලෙහා තට්ටුවේ තියෙන කම්පෝනන්ට්ම අපිට උඩට අරගෙන යන්න පුළුවන් අපේ වෙලාව ගොඩක් ඉතුරු කර ගන්න දෙවෙනි තට්ටුවේ උඩ කොටසේ වෙනම අලුත් ස්ලයිඩින් ඩෝ එකක් නැත්නම් ස්ලයිඩින් වින්ඩෝ එකක් මම දානවා ඉතින් ඒකට ලැටික් මේකකින් ආපහු මුලින් ඉඳන් අලුතෙන් එකක් හදනවා මොකද ඒ වගේ ජනේලයක් මීට කලින් මේ 3D ප්‍රොජෙක්ට් එක ඇතුලේ මම හදලා නැති හින්දා ඉතින් කලින් වගේමයි ලොකු දෙයක් නැහැ එතන කරන්න මේ විදියට මේ දේවල් ටික මම හදා ගන්නවා ඊයර මාලේ ඔක්කොම කම්පෝනන්ට්ස් මේනකොට සෙට් කරලා තියෙන්නේ තව පොඩි පොඩි ඩෙකරේෂන් වැඩවලක් තියෙනවා මෙන්න මෙතනින් පොඩි කොටසක් මම ඉහළට ඉස්සරහට එක්ස්ක්ලූඩ් කරගන්න ඕනේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලේඅවුට් එකේ මේ පෝච් කියලා තියෙනවා ගාලා එතන මේ කොටස මම ඉදිරියට අරගන්නවා හරි අනවශ්‍ය කොටස් මම මේ විදියට හයිඩ් කරගන්නවා හරි වටේටම සෙන්ටිමීටර 25 පොඩි වාසියක් තියාගන්නවා දැන් අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක හදාගන්න යන්නේ ඉතින් ගෙදර පල්ලෙහා ඉඳන් බලන විදියට මේ විදිහ හදාගෙන වට පුළුවන් සෙන්ටිමීටර 50ක් විතර පල්ලෙහාට මම මේක වැඩිපුර ගන්නවා මොකද අපිට ඉදිරියේදී මේ නිවසත් එක්ක ඉස්සරහට තව දේවල් ටිකක් ගන්න තියෙනවා පාරවල් හදාගන්න තියෙනවා එක්ස්ටීරියර් එකේදී ඉතින් ඒ දේවල් වලදී අපිට වැඩිපුර ඉඩක් පල්ලෙහාට අවශ්‍ය වෙනවා ඉස්සරහට වට තේරුම් යයි ඇයි මං එහෙම වැඩිපුර ඉඩක් තිබ්බේ කියලා ඊළඟට ඉහළ මහලේ දොරවල් සහ ජනේල් එතන ඉඳන් බිත්ති ටික උඩට ආය උස්සනවා ඉතින් මං කලින් හදාගත්තු ලේඅවුට් එකම තියෙන කොපියක් ඒක ඉඳන් මං සෙන්ටිමීටර 100ක් උඩට මේ විදිහට ඔසවනවා නවට බලා ගන්න පුළුවන් මෙතන ඉඳන් වහලේ ඔයාට ඕනනම් කොන්ක්‍රීට් වහලයක් දාන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට ඒ වෙනුවට උළු වහලයක් වගේ දෙයක් දාන්න පුළුවන් ඒ වගේමයි වැඩි වෙච්ච ප්‍රමාණයට හරියන විදිහට මං දැන් මගේ පිලර්ස් ටික මම මේ විදිහට උඩට උස්ස ගන්නවා ඒ අනවශ්‍ය ලයින් මේ විදිහට ඉවත් කරනවා මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලයින් එක ඉවත් කරන්න දෙන්නේ නැහැ ඉතින් ඒක ඉවත් කරන්න පුළුවන් ඒ වුණාට මම එච්චර ටයිම් එක මේකට ගන්න යන්නේ නැහැ නැවතත් ආපහු අපි සුපුරුදු විදිහට ෆ්ලෝ 2 එක ඔන්න ගෲප් කරගෙන ටැග්ස් හදාගෙන වෙනම ඒක හොඳට ඕගනයිස් කරගන්නවා ෆ්ලෝ 1 එක ෆ්ලෝ 2 එක වෙන වෙන වශයෙන් මම කෝ එක ඉතාමත් වැදගත් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඉතින් පොදුවේ ඕනනම් ඔයාට පුළුවන් හැම ජනේලයකටම හැම දොරකටම එක ටැග් එකක් දෙන්න ඒ වුණාට මම සෙකන්ඩ් ෆ්ලෝ එකේ දොරවල් වලට වෙන ටැග් ගියකුත් ෆස්ට් ෆ්ලෝ එකේ දොරවල් වලට වෙන ටැග් ගියකුත් ඒ වගේම තමයි ජනේලත් ඒ විදිහටම ටැග්ස් වලින් වෙනස් කරනවා ඒ විතරක් නෙමේ මේක ඇතුලේ තියෙන බාත්รูම් එක පවා මම ඒ විදිහටම වෙනස් කරනවා ඉතින් පල්ලෙහා තියෙන බාත්รูම් එකම මම උඩට ගෙන්න ගන්නවා يعني උඩ තට්ටුවේ තේ බාත්รูම් එක ඒ විදිහටම තමයි තියෙන්නේ පොඩි පොඩි චේන්ජස් තියෙන්නේ ඉතින් ආපහු ඒ බාත්รูම් එක වෙනම ඕගනයිස් කරන්න යන්නේ නැහැ පල්ලෙහා තියෙන එකම මම මේ විදිහට උඩට ගෙන්න ගන්නවා හරි ඊට පස්සේ බලනවා පොඩ්ඩක් බිත්ති වලින් හෙට මෙහෙට පැනලා තියනවාද කියලා ඉතින් ওই විදිහට ලේඅවුට් එකේ විදිහට පොඩ්ඩක් ඒක චූටි ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා ඒ ටික කරගන්නවා හරි උඩ බාත්รูම් එකේ ඒ කොටසත් ඉවරයි දැන් ඔයාලා බලා ගන්න පුළුවන් ඔන්න අපේ ෆ්ලෝ 1 එක
ඒ වගේම ෆ්ලෝ 2 එක හොඳට ඕගනයිස් කරලා තියෙනවා මට අමතක වෙලා මෙතන මේ ස්ටයර් එක ඒක මම ටැග් කරලා නැහැ තාමත් ඉතින් මම ඒ දිහට ඒක ටැග් කරගන්නවා ඒක ටැග් කරලා මම ඒක ෆ්ලෝ 2 එක ෆ්ලෝ 1 එකට දානවා දැන් බලන්න සම්පූර්ණයෙන් මේ කම්පෝනන්ට් හැම දෙයක්ම අපිට හයිඩ් කරගන්න පුළුවන් වෙන වෙන වශයෙන් ඊළඟට අපි වාහලේ නිර්මාණය කරගන්න යන්නේ ඉතින් මේකට මම පාවිච්චි කරනවා 100 bit tool එකේ තියෙන එක ඔප්ෂන් එකක් මෙන්න මේ ඔප්ෂන් එක මේ සයිසස් ඔය විදිහටම ලබා දෙන්න ඊට පස්සේ බලන්න ෂණිකව අපිට වහලේ හැඩය නිර්මාණය කරගන්න පුළුවන්. පල්ලෙය ඉඳන් මම අර උස්සපු පිල එකක් මෙතන පේන්න තියෙනවා කණුවක්. ඒක මම පොඩ්ඩක් පල්ලෙහාට කරගන්නවා. ඊළඟට මම පොඩි ඩෙකරේෂන් පාරක් දානවා රූෆ් එක පල්ලෙහෙන්. පොඩි වුඩ් ලුක් එකක් ලබා දෙනවා. මෙන්න මේ විදියට ස්කෙච්අප් වලටම තියෙන මැටීරියල්ස් පාවිච්චි කරනවා ඒ වැඩි සඳහා. ඊළඟට වහලේ උලුකට තමයි සෙට් කරන්න යන්නේ. ඉතින් මේ වෙනුවට මම රූෆ් ටෙක්ස්චර් එකක් වෙනුවට රියල් ලුක් එකක් දෙන්න ඇත්තටම උළු කැට වගේ තියෙන්න හදන්නයි යන්නේ. මේ සඳහා ප්ලගින් එකක් තියෙනවා ඉන්ස්ටන්ට් රූෆ් ප්‍රෝ කියලා ප්ලගින් එකක්. ඉතින් මේ ප්ලගින් එක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා ඔයා කොහෙන් හරි රූෆ් ටෙක්ස් එකක් මැටීරියල් එකක් ඇඩ් කරගන්න ඕනේ කොහෙට හරි තැනකට. ඊට පස්සේ රූෆ් එක හැදෙන්න ඕන තැන් ටික මේ විදිහට සිලෙක්ට් කරලා ඇඩ් රූෆ් ඩීටේල් කියන තැනෙන් වාට පුළුවන් මෙන්න මේ විදිහට අර ඔයා දාගත්තු මැටීරියල් එක එතෙන්ට ලබා දෙන්න. ඉතින් රූෆ් ටෙක්ස් එකක් පාවිච්චි කරනකොට වඩා මේ විදිහට මේ ප්ලගින් එක පාවිච්චි කරලා රූෆ් ටයිල් වෙන වෙනම මං ඉන්ඩිවිජුවල් ඇඩ් කරපු හින්දා පොඩි ලුක් එකක් තියෙනවා මං රූෆ් ටයිල් වල තියෙන ටෙක්ස්චර් එකේ සයිසස් මං ඇඩ්ජස්ට් කරගත්තවා දකින්න ඇති ඉස්සෙල්ලා ඊළඟට මම මෙන්න මෙතන වැහි පීලි සෙට් කරගන්නයි යන්නේ ඊළඟට මම වැහි පීලි හදාගන්න යන්නේ ඉතින් මේකෙනුත් වහලයට අමතර ලස්සනක් ලබා දෙනවා ඒක රියලිස්ටික් ලුක් එකක් ලබා දෙනවා ඉතින් ඉස්සෙල්ලා මම මේ වගේ හතර වටේටම වැහි පීල්ල යන්න ඕන ලයින්ස් එක මේ වගේ ඇඳ ගන්නවා වැහි පීලි නිර්මාණය කරගන්න මම ප්‍රොෆයිල් බිල්ඩර් කියන ප්ලගින් එක පාවිච්චි කරනවා මේකේ තියෙන වැහි පීල්ලක සයිඩ් view එකේ shape එක ඉතින් මේ විදිහට මම ඒකේ settings ටික ඔයාලට බලා ගන්න පුළුවන් හදන විදිය හරිම ලේසියෙන් මේ විදිහට පාසෙන් වැහි පීලි අපිට ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ මම මේකට කලර් එකක් ලබා දෙනවා ටිකක් තැඹිලි පාටකට හුරු කලර් එකක් දැන් බලා ගන්න මේ විදිහට අපිට වැහි පීල් ටික හදාගත්තා දැන් ඊළඟ මාලේ ලෝහමය වැට නිර්මාණය කරගන්න යන්නේ ඉතින් ඒකෙදිත් මම පාවිච්චි කරන්නේ කලින් පඩි පෙළ සඳහා පාවිච්චි කරපු ටෙක්නික් එකමයි ඊට ඉස්සෙල්ලා මම පල්ලෙහා මෙතෙන්ට වුඩ් මැටීරියල් එකක් ඇඩ් කිරීම සඳහා එතන වෙනම බෙදනවා මේ විදිහට ඉතින් මම පොඩ්ඩක් ජනේල පොඩ්ඩක් ඇඩ්ජස් කරගන්නවා මොකද ලෝහමය වැට බිත්තිය සමග සම්බන්ධ වෙන කොටස ටිකක් තියෙන්න ඕනේ ඉඩක් එහින්දා ඒ වගේම මම මෙතන ඉදිරියටත් ඉදිරි කොටසටත් ඒ හා සමානම දෙයක් කරනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම වෙනම පල්ලෙහා තියෙන මේ ලයින්ස් වෙනම සිලෙක්ට් කරලා ගෲප් කරලා ඒක ගන්නවා ඉවතට හොඳට බලා ගන්න මේ විදිහට තියා ගන්නක වෙනම ගෲප් කරලා තියෙන්නේ ඉතින් මේ ලයින් එක බේස් කරගෙන තමයි අපේ ලෝහමය වැට නිර්මාණය කරගන්නේ මෙතනදී මම පාවිච්චි කරනවා JHS power buy එකේ තියෙනවා extrude tool එකක් ඒ tool එක පාවිච්චි කරනවා මම ඊට කලින් JHS power buy කියන plugin එක ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ channel එකේ ඒ වීඩියෝ එක බලන්න මේ විදිහට මම plugin එකෙන් අවශ්‍ය size එක දෙනවා මම දෙන්නේ 10 වැඩි කිරීම 10 shape එකක් කොටුවක් ඒකම මම දෙපැත්තටම ලබා දෙනවා මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ජනේලයේ ඕවර්ලැප් වුණා. ඉතින් මම පොඩ්ඩක් ඒක ඇඩ්ජස්ට් කරගන්නවා පුංචි අත්වැරදීමක්. ඊට පස්සේ මම ආධාරක ලෝහමය රාමු මේ විදිහට නිර්මාණය කරගන්නවා. එතනදී මම කොම්පෝනන්ට් එකක් විදිහට තමයි මොකද නිර්මාණය කරන්නේ. මෙතන එක හා සමාන ලෝහමය බාර් සෑහෙන ප්‍රමාණයක් මෙතෙන්ට ඇඩ් වෙනවා. ඉතින් මට මොකක් හරි වෙනසක් කරන්න සිද්ධ වුණොත් එතකොට එකකට කරාම අනිත් ඔක්කොගෙම වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා මම ඒක කොම්පෝනන්ට් එකක් විදිහට තමයි අරගෙන යන්නේ. එතකොට කෙනෙක්ට හිතේ ඇයි මම මේක උඩින් හදාගෙන යන්නේ කියලා. ඇත්තම කියනනම් හිතන්න පල්ලෙහා ඉඳන් මම මේ ලෝහමය බාර් එක හදාගෙන ගියොත් මට ටිකක් කරදරයි. මොකද මට පේන්නේ නැහැ. මට හිත මෙට කරකෝ කරකෝ බලන්න සිද්ධ වෙනවා. හැබැයි මම මේ මෙතනදි කරන ටෙක්නික් එක තමයි මම බාය එක සම්පූර්ණයෙන් උඩ ඉඳන් හදන්නේ. ඊට පස්සේ හදලා අවසන් වුණාට පස්සේ මම ඒක පල්ලෙහාට අරගෙන යන්න පුළුවන්. හොඳට බලාගෙන ඉන්නකෝ මම මොකද්ද කරන්න කියලා. මේ විදිහට
ඉස්සලා මම ඔක්කොම ටික පෙළ ගස්ස ගන්නවා. ඉතින් මතක තියාගන්න එකක වෙනස්කමක් සිද්ධ වුණොත් ඒක මුළු සමස්ත ඔක්කොම කම්පෝනන්ට්ස් වලට බලපානවා. පේනවනේ? එකක වෙනස් කිරීමක් කරේ. හරි. ඊළඟට මේ මේ වැටේ පුංචි කේබල්ස් වගේ තියෙනවා අතරමැද. ඉතින් ඒක ස්ටයිල් එකක් මට මතක ඇති මම පඩි පෙළ හදනකොටත් ඒ වැඩේ කරා. ඉතින් ඒ ටෙක්නික් එකම තමයි මෙතනත් මම පාවිච්චි කරන්නේ. මෙතන මම දෙපැත්තටම එක හා සමාන විදිහට කරනවා මේ විදිහට. හරි. ඊළඟට මම අනවශ්‍ය ලයින්ස් දිනනවා නම් මෙතන මම මේ දේවල් ටික ඉවත් කරනවා. ඔබට බලා ගන්න පුළුවන් මම ඒක ඉවත් කරන ක්‍රමය. හරි. මේ දිරාට පුළුවන් හරි පහසුවේ අනවශ්‍ය ලයින්ස් එතනින් ඉවත් කරලා දාන්න. මොකද මේ ලයින් සම්බන්ධ වෙන තැනක් නැහැ. ඒක අවසාන වශයෙන් සම්බන්ධ වෙන්න ඕනේ අවසාන මෙටල් බාර් එකට. හරි. දැන් අපි මේවට කම්බි විදියට يعني පොඩි thickness එකක් ලබා දෙනවා. ඒකටත් මම පාවිච්චි කරන්නේ GHS power bar කියන plugin එකේ තියෙන option එක. හරි. ඊට පස්සේ මම අර stairs වලදී දුන්නු color එකට සමාන color එකක් ලබා දෙනවා. ඒ විදියට ඒ කොටස අවසන් කරනවා. ඊට පස්සේ මම ඒ දේවල් ටික ඔක්කොම group කරගන්නවා මේ විදියට. හරි. දැන් මේ දෙමහල් නිවසේ ගොඩක් දේවල් හදලා ඉවරයි. පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට් කරගන්නවා. අඩුපාඩු තියෙන තැන් බලලා හදා ගන්නවා. ඊට අමතරව මම මෙටීරියල් සැට් වෙන්න ඕන තැන් වලට ඇඩ් කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ ඉස්සර ඉදිරියේ තියෙන පිලර් දෙකේ ඒ වගේමයි ගරාජ් එකේ මම මේ විදිහට ටයිල්ස් කලර්ස් ඇඩ් කරගන්නවා. ටිකක් ලස්සන පෙනුමක් දෙන්න. ඒ වගේම වුඩන් ලුක් එකක් දෙනවා මෙතෙන්ට. ටෙක්ෂර් එක මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඒගෙන් පුංචි තැඹිලි පාට හුරු කලර් එකක් දෙනවා. ඉතමත් ඔයාලට පුළුවන් මේක හොඳ ටයිම් එක අරගෙන අවශ්‍ය කරන විදිහට ටෙක්ස්චර්ස් දීලා ලස්සනට හදාගන්න. ඒ වගේම මේ හරියට කොන්ක්‍රීට් ලුක් එකක් දෙනවා. ඔය විදිහට අපේ Two Storey House එකේ හදන්න ඕන දේවල් ටික ඔක්කොම වගේ හදලා ඉවරයි. ඊට පස්සේ තියෙන අපිට එක්ස්ටීරියර් එකට යන්න. එහෙනම් අපි එක්ස්ටීරියර් එක බලමු කොහොමද කරන්නේ කියලා. එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඒ වීඩියෝ එකෙදි මම ඔයාලට කියලා දෙන්නම් මේ නිවසට ලස්සනම ලස්සන එක්ස්ටීරියර් එකක් කොහොමද ඩිසයින් කරගන්නේ කියලා. මේ විදිහට ලස්සන එන්වයරන්මන්ට් එකක් හදලා ගස් කොළන් දාලා ඒක හදාගන්න විදිහ. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් මම වේගෙන් යවුවා. පැය 3කට වඩා වැඩි වීඩියෝ එකක් වෙන ක්‍රමයක් නැහැ ඔයාලගේ ළඟට අරගෙන එන්න. ගොඩක් කොටස් වශයෙන් මට හදන්න වෙලාවකුත් නැහැ. ඒ හින්දා මේ වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරලා මට පුළුවන් විදිහට මම ඔයාලට කියලා දුන්නා. මොනා හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට්ස් කරලා මගෙන් අහන්න. එහෙනම් subscribe කරලා නැති කට්ටිය TechWizard subscribe කරලා ඊළඟ වීඩියෝ එකත් එක්ක සෙට් වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.